ආයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් රසට ලේසියෙන්ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගන්න කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේක ගොඩක් රසයි වගේම අපිට හදාගන්නත් ගොඩක් ලේසි. අපි එනම් බලමු අඩු කාලෙකින් ක්‍රිස්පියට රසට මේක ගෙදරදීම හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට අල ටිකේ පොතු ඉවත් කරගෙන මේ ටික ලෑස්ති කරගන්නවා. ඒ වගේම කෝන්ෆ්ලා ටිකක් ඊටමතර ලුණු ලෑස්ති කරගන්නවා යාළුවනේ. මේ ඔක්කොම ලෑස්ති කරගත්තන් පස්සේ අපි අල ටික මේ විදියට කොටු කෑලි වලට කපා ගන්න ඕන. ඔයාලා මේකට අල තෝරගෙන ඉදියාලෝනේ ටිකක් දිගල වලින් තෝරගන්න. එතකොට තමයි අපිට මේක දිගට ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේක කපනකොට ගොඩක් මහත් වෙන්නෙත් නැති වෙන්න, ඒ වගේම හීන වෙන්නෙත් නැති වෙන්න සාමාන්‍ය ප්‍රමාණයකට මේක කපා ගන්න. මේ ටික ගොඩක් මහතර කපා ගත්තොත් යාළුවනේ මේක බදිනකොට මැද අමු වෙනවා. ඒ වගේම තමයි ගොඩක් හීනියට කපා ගත්තොත් ඉක්මනටම කර වෙන බලනවා. ඒ හින්දා සාමාන්‍ය ප්‍රමාණයකට මම මේ කපලා තිනා වගේ ඔයාලත් කපා ගන්න. කපල ඉවරන පස්සේ මේ ටික දෙපාරක් විතර හොඳින් ඇල් වතුරින් හොදගන්න යාළුවනේ. ඊට පස්සේ මම මේ විදියට මේකට නටන උණු වතුර එකතු කරගන්නවා යාළුවනේ. මෙහෙම කරන් පස්සේ අලවල තියෙන කහට ගතිය නැති වෙනවා වගේම අපිට බෙද ගන්නත් ගොඩක් ලීසි වෙනවා. විනාඩියකට විතර පස්සේ අල ටිකුණු වතුරින් අයින් කරලා මේවා තියෙන තෙතමනේ හොඳින් ඉවත් කරගන්න යාළුවනේ. එහෙම කරන් පස්සේ තමයි අපිට ගොඩක් ලීසියෙන් ක්‍රිස්පියට මේක බෙද ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මම මේකට කෝන්ෆ්ලා එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මේකට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මම වීඩියක පල්ලෙන් දාලා තියෙනවා. ඒ විදිහට අරගන්න යාළුවනේ. කෝන්ෆ්ලා අවශ්‍ය නැහැ යාළුවනේ. ඒක දැම්මම පස්සේ ටිකක් ලස්සන පාටක් එනවා. ඔයාලා කැමති නම් විතරක් ඒක එකතු කරගන්න පුළුවන්. අල ටික හොඳින් කලවම් කරගත්තන් පස්සේ මම මේ ටික අඩු ගින්දරේ ටික වෙලාවක් හොඳින් බෙදගන්නවා යාළුවනේ. අනිවාර්යයෙන්ම යාළුවනේ මේ වෙලාවේදී ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. ගින්දර වැඩි වුණොත් යාළුවනේ අනිවාර්යයෙන්ම මැද අමු වෙනවා. එතකොට ක්‍රිස්පි ගතියට අපිට මේක හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා අඩු ගින්දරේ ටික වෙලාවක් මේක හොඳින් බෙදගන්න ඕන. මට මේ ටික බෙදගන්න විනාඩි 5කටත් වඩා ගියා යාළුවනේ. ඒ හින්දා ඔයාලත් අඩු ගින්දරේ ටික වෙලාවක් මේ ටික හොඳින් බෙදගන්න. ඒ වගේම තමයි අපි මේ ටික බෙදගන්න ඕන අනිවාර්යයෙන්ම ගැඹුරු තෙලේ. තෙල් අඩු වුණොත් යාළුවනේ මේ ටික කර වෙනවා. ඒ වගේම තමයි හරියට බෙදගන්නත් බැරි වෙනවා. ඒ හින්දා ටිකක් ගැඹුරු තෙලේ මේ ටික හොඳින් බෙදගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේ ටික හොඳින් බෙදෙනකන් නිතරම මේ වගේ හැන්දක් අරගෙන කලවම් කරගන්න යාළුවනේ. එක පැත්තක් ගොඩක් වෙලා බෙදෙන්න දෙන්න එපා. ඒ වගේම තමයි යාළුවනේ ආතල් කිචන් channel එකේ තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා. කඩේ රසටම ෆ්‍රයිඩ් රයිස් හදන විදිය, ඊට අමතරව කොත්තු වර්ග, නූල්ස් වර්ග, ඩෙවල් වර්ග, ඒ වගේම බිරියානි වර්ග, ඊට අමතරව යාළුවනේ ගමේ කෑම ගොඩක් රසට හදන විදිය තියෙනවා. ඒ වගේම ෂෝටිස් වර්ග තියෙනවා. ඔයාලට හැම රෙසිපියක්ම channel එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳ නම් යාළුවනේ අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ආතල් කිචන් channel එක හොඳ නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකටත් මොකකින් හරි ගහගෙන යන්න. ඔයාලත් මේ විදියට හිමින් සැරේ මේ අල ටික හොඳින් බෙදගන්න යාළුවනේ. විනාඩි 5කට විතර පස්සේ මම මේ ටික ලිපෙන් අයින් කරලා හොඳින් තෙල් ටික බේරගන්නවා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගොඩක් ලේසියෙන් ගොඩක් රසට ඉදිරිදීම හදාගත්ත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා යාළුවනේ. ඒ වගේම තමයි හොඳ රසයක් තියෙනවා. කන්න කලින් ලුණු කුඩු ටිකක් උඩින් හේගන්න යාළුවනේ. කැමති නම් මිරිස් කුඩුත් හේගන්න පුළුවන්. එනම් ගොඩක් ස්තුතියි යාළුවනේ මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් කරගෙන මම ඉක්මනට මෙන්න. හැමෝටම බුදු සරණයි, දීපීටයි, මං ගියා.